ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මේ පුද්ගලයා සම්බන්ධ අවශ්‍ය කටයුතු 2017-18 කාලේ මොහොපිටිපස ලුහුබඳිමින් කටයුතු කරමින් හිටියා. ඉතින් අපිත් මමත් මේට කලිනුත් කරපු ප්‍රකාශයක් තමයි මේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ DIG-වරයා නාලක සිල්වා මහත්මයා මම දන්න විදිහට දක්ෂ නිලධාරී. ඔහු බොහොම හොඳ ඉවක් තියෙන පුද්ගලෙක්. පස්සේ ඔහු බලනකොට ජනාධිපතිතුමාව ඝාතනය කරන කුමන්ත්‍රණයකට සම්බන්ධයි කියලානේ මේ සිද්ධිය ආවේ. ඒ හරහා වතරම් කොට ගත්තා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ මේ මාස ගණනක් ගිහිල්ලත් නාලක සිල්වා මහත්තයා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කරා නම් මේ වෙනුවට ඒ සම්බන්ධව කිසිදු තොරතුරක් අපිට සමාජයට රටට හෙළිදරව් වෙලා නැහැ. එතකොට අපිට බලපතර සැකයක් තියෙනවා. මේ නාමල් කුමාර කියන පුද්ගලයා අපි දැක්ක පහුගිය කාලේ බොහොම ප්‍රසිද්ධ. ඔහු දාගෙන මේක කරේ රංගනයක්ද කියලා. ඒ හරහා මේ දක්ෂ නිලධාරියාට මේ තස්වේ මන්දර කොට්ටාසේ කරගෙන ආපු කටයුතු අඩාල වුණා නම් අපිට උපකල්පනය කරන්න පුළුවන්. නාලක සිල්වා මේ DIG-වරයා සස්ත විරද්ද කොට්ටාසේ හිටියා නම් මේ සිදුවීම නොවණ්ඩ ඉඩ තිබුණා කියලා. නාලක සිල්වාව වැරදියටත් අරන් කොට අරන් ඒ නිසා සහරාල්ලා ලෝබැඳීම අකර්මණ්‍ය වුණා නම් මම හිතන්නේ ඒක අවාසනාවන්ත සිදුවීම. සැලසුම් සහගත ලෙස ජනතාව බියගන්වන ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව කිසිදු ભેදයකින් තොරව කටයුතු කරන බව ඒ මහතා මෙහිදී කියා සිටියා. ජන සමාජවල තියෙන තැති ගැනීම තාමත් දුර වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම තවදුරටත් අපිට තේරෙනවා යම් යම් සිදුවීම් හරහා සමාජයේ තැති ගන්නන ආකාරයේ කටයුතු සිදු වෙනවා කියලා. දැන් ඊයේ පෙරදා සිදු වුණා මේ පාලින්දනුවර ප්‍රදේශයේ පාසලක බෝම්බා තියනවා කියලා සිදුවීම. බලනකොට මේ හිතාමතා යම් පුද්ගලයෙක් තමයි මේ බෝම්බා තියලා සැලසුම් සහගතව තමයි ජනතාව බය ගන්නට කටයුතු කළේ. මේ නොඑක් ප්‍රචාර අරිමින් සමාජයේ තවදුරටත් බය ගන්නවන්න කටයුතු කරන පිරිසක් අපි දකිනවා. ඒ නිසා අපි රටක් විදියට පක්ෂපාත ભેදයකින් තොරව අපි මේ වෙලාවේ මේ කටයුතු වලට විරුද්ධව කටයුතු කරනවා. මාධ්‍යවේදී විදියට ඔබතුමාලත් මේ රටේ අනවශ්‍ය බියක් ඇතිකරන කටයුතු නොකරොත් ඒක තමයි රටට කරන ලොකුම ගෞරවය. අමාත්‍ය රුෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සාක්ෂි විරුද්ධ පක්ෂ සතුව තිබේ නම් තේරීම්කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවයි නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ. ආණ්ඩුවක් විදියට අපේ ස්ථාවරය තමයි රුෂාඩ් බදියුදීන් මහතා වැඩිකරුවෙක් නම් අපි ඔව අකෙන්ද කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ਉਹ වැරදිකරුවෙක් විය යුත්තේ ඒ හරි ක්‍රියාමාර්ග තුලින්. අපිට බැලූ බැලමට වැරදිකරුවෙක් කියලා ඔප්පු කරන්න බැරි නම් අපිට බෑ. අදාළ තේරීම් කාරක සභාව තුලින්, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ පරීක්ෂණ තුලින් ඔහු වැරදිකරුවෙක් කරනවා නම් අපි එක අත නෙමෙයි අත් දෙකම උස්සන්න සූදානම්. හැබැයි දේශපාලන කුමන්ත්‍රණ වලට අපි අහු වෙන්න සූදානම් නැහැ. විශ්වාස භංගයකින් කරන්න පුළුවන් දේවල් වලට වඩා වැඩි දෙයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරන්න පුළුවන්. බදුරුදින් මහත්මයා වැරදිකරුවෙක් වුණත් ඔහුගේ ප්‍රජායිතිය පවා අවශ්‍ය කරන්න පුළුවන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලය තියෙනවා. එහෙනම් ඇයි මේ විපක්ෂේ කට්ටිය ඔවුන්ගාව ෆයිල් තියනවා නම් තොරතුරු තියනවා නම් බදුරුදින් මහත්තයාට විරුද්ධව ඒවා ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එන්නේ නැත්තේ?